අයිබුවන් ළමයින අදත් ඕගොල්ලන් එකතු වෙලා ඉන්නේ අද දෙරණ එඩියුකේෂන් නාලිකාවේ සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණය විෂේ අපේ ගැලීම් සටහන් පාඩමේ දෙවැනි කොටසත් එක්ක. ගැලීම් සටහන් පාඩම අපි කලින් සාකච්ඡා කරා, එකට ආරම්භයක් ගත්තා. මොකක්ද ගැලීම් සටහනක් කියන්නේ? මොකක්ද ඇල්ගොරිදමයක් කියන්නේ? මේ ඇල්ගොරිදම් වල මූලික අවස්ථා ටික ගැන අපි කලින් වීඩියෝ එකකදී සාකච්ඡා කළා. පොඩ්ඩක් ඒ වීඩියෝ එක අරගෙන බලන්න. එතන බලලා ඉවරලා තමයි ඇත්තටම මේ කොටසට සහභාගි වෙනවා නම් වඩාත් සුදුසු වෙන්නේ. මෙතනදී අපි කතා කරන්න යනවා මේ ගැලීම් සටහන් දෙවෙනි කොටසේදී අපි කතා කරන්න යනවා ගැලීම් සටහන් වල සරල තේරීම. එහෙම නැත්නම් සිලෙක්ෂන් කියලා කියනවා අපි. සරල තේරීමක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න එතනදී තමයි ඇත්තටම අපේ පළවෙනි කොටස අපි ඉවර කළේ. දැන් එතන ඉඳලා ඉස්සරහට කන්ටිනියුේෂන් එකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. හොඳ, අපි ඔක්කොටම කලින් බලමු දැන් මේ සරල තේරීම කියන්නේ මොකක්ද කියලා. දැන් ඒකට අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු. හිතන්න මගේ ගාව මෙන්න මේ වර්ගයේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේකේ මාක්ස් ඇතුළත් වෙනවා. ඊට පස්සේ මේකට රිසල්ට් එක අවුට්පුට් කරන්න තියෙනවා. මාක්ස් වලගේ 50ට වඩා වැඩි නම් රිසල්ට් එක එන්න ඕනේ පාස් කියලා. මාක්ස් වලගේ 50ට වඩා අඩුයි නම් රිසල්ට් එක එන්න ඕනේ ෆේල් කියලා. දැන් බලන්න මෙන්න මේ වගේ මාක්ස් වලගේ 50ට වඩා වැඩි ආගියා 55. එහෙම වුණොත් රිසල්ට් එක එනවා පාස් කියලා. මේ වගේ ප්‍රෝග්‍රෑම් එක දැන් හිතන්නකෝ මාක්ස් වලගේ ඉන්පුට් කරනවා 50ට වඩා අඩු අගයක් 45 කියලා. එහෙම වුණොත් රිසල්ට් එක එනවා ෆේල් කියලා. මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්නකොට මොකද්ද අපි අඳින්න ඕන ගැලීම් සටහන්? ඒක ගැන තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. මෙතනදී පළවෙනි දේ, දැන් මෙතන මම ප්‍රශ්නයක් විදිහටත් මේක ඇතුළත් කරලා තියෙනවා. පළවෙනිම දේ ගැලීම් සටහනක පටන් ගන්නේ ආරම්භයෙන්, ස්ටාර්ට් එකෙන් තමයි පටන් ගන්නේ. මේවා අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කළා. මොකද ස්ටාර්ට් එකෙන් පටන් ගන්නෙ, කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන දේවල් ගැන. ඒවා නැවත නැවත අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි කතා කරමු ගැලීම් සටහන පටන් ගන්න ස්ටාර්ට් එකෙන්. ඊට පස්සේ මේක ඇතුළත් වෙනවා මාක්ස්, ශිෂ්‍යයෙක්ගේ ලකුණු ඇතුළත් වෙනවා. පටන් ගන්නවා ශිෂ්‍යයාගේ ලකුණු ඇතුළත් වෙනවා. ලකුණු ඇතුළත් වුණාන් පස්සේ අපිට ගන්න වෙනවා මෙතනදී තීරණයක්. මොකක්ද ගන්න වෙන තීරණේ? කීයට වඩා වැඩි නම්ද, ලකුණු කීයට වඩා වැඩි නම්ද පාස් කියන මැසේජ් එක දෙන්නේ, ලකුණු කීයට වඩා වැඩි නම්ද ෆේල් කියන මැසේජ් එක දෙන්නේ. අන්න ඒක තමයි ගන්න තියෙන තීරණේ. ගන්න තියෙන තීරණේ තමයි මාක්ස් වැඩිද කියලා බලන්න ඕනේ 50ට වඩා. 50ට වඩා වැඩි නම් පාස්, 50ට වඩා අඩු නම් ෆේල්. දැන් අපි එදිනෙදා අපි ගන්න, අපි කරන්න යන හැම වැඩකදීම අපි ගන්නවා තීරණ. අපි සාමාන්‍යයෙන් ගෙදරින් එළියට බහින්න ගියත් තීරණයක් ගන්නවා අහස දිහා බලලා. ගොඩක් වෙලාවට වහිනවද නැද්ද කියලා. වහිනවා නම් අපි එක දෙයක් කරනවා. වහින්නේ නැත්නම් අපි තව දෙයක් කරනවා. අඩුම තරමේ වහින්න යනවා නම්, වහින මට්ටමක තියෙනවා නම් අපි කුඩයක් අතින් අරගෙන යනවා. වහින්නේ නැත්නම් සමහරක් වෙලාවට අපි කුඩයක් ගන්නෙ නැතුව යනවා. එතකොට ඒ වගේ මේ ඩිසිෂන් ගන්න එක ගැන, තීරණයක් ගන්න එක ගැන තමයි මෙතනදී මේ කතාව වෙන්නේ. දැන් මෙතන අපි ගන්න තීරණය තමයි මාක්ස් වැඩිද කියලා බලනවා 50ට වඩා. එතකොට මේකේ මැද්දෙලිය වෙන්න ඕනේ. ගොඩාක් ලොකු ලොකු දේවල් අපි සාමාන්‍යයෙන් ලියන්නේ මැද්දෙලියනවා is marks greater than 50. මාක්ස් වැඩිද 50ට වඩා? 50ට වඩා වැඩි නම් මේකේ උත්තර දෙකක් එන්න පුළුවන්. එක්කෝ yes වෙන්න පුළුවන්, එක්කෝ no වෙන්න පුළුවන්. එක්කෝ මේ 50ට වඩා වැඩි කියන්නේ yes, 50ට වඩා අඩුයි කියන්නේ no. 50ට වඩා වැඩි yes. yes නම් අපිට වෙන්න ඕන දේ තමයි display වෙන්න ඕනේ pass කියලා. display වෙන්න ඕනේ pass කියලා. මේක no කියන්නේ, ඒ කියන්නේ 50ට වඩා අඩුයි නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද display වෙන්න ඕනේ. display වෙන්න ඕනේ fail කියලා. 50ට වඩා අඩු නම් ඩිස්ප්ලේ වෙන්න ඕනේ ෆේල් කියලා. 50ට වඩා වැඩි නම් ඩිස්ප්ලේ වෙනවා පාස් කියලා. එතකොට මේ මේක තමයි මේ ෆ්ලෝ චාට් එක. මේක කල්පනා කරලා අඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ
ඩිස්පලේ වෙනවා ෆේල් කියලා මේක අවසානේ දක්වා යනවා. මේකේ වැදගත්ම කොටස තමයි මේ පාස් කියලා එන ඊතලෙත් අපි අවසානේ දක්වා අරන් යන්න ඕනේ. ගොඩාක් ළමයින්ට මතුවෙන ගැටලුවක් තමයි මේ සරල තේරීමේ ෆ්ලෝ චාට් එක අඳිනකොට මේ පාස් ෆේල් ඊතලේ ඊතල දෙක මිස් වෙනවා. හරි? දැන් මේ එක ඊතලයක් යන්න පුළුවන් පල්ලෙහා ඉඳලා. හැබැයි අනිත් ඊතලේ මේ පැත්තේ ඉඳලා එන ඊතලේ සමහරක් වෙලාවට මිස් වෙන්න පුළුවන්. අන්න ඒක අනිවාර්යයෙන්ම බලලා මතක තියාගන්න. මේ පැත්තෙන් එන ඊතලේ අනිවාර්යයෙන්ම බලලා දාන්න. ගොඩාක් ළමයින්ට සිද්ධ වෙන ගැටලුවක් තමයි මේක. හරි? ගැලීම් සටහනක් අඳගන්න තියෙන්නේ මෙතනදී. අපි ආයිපාරම් මුල ඉඳලා පොඩ්ඩක් කතා කරගෙන ගියොත් එහෙම ශිෂ්‍යයෙක්ගේ ලකුණු ඇතුළත් වෙනවා. ලකුණු 50ට වඩා වැඩි නම් මේ විදිහට ශිෂ්‍යයාගේ ස්ටාර්ට්, ඊට පස්සේ ශිෂ්‍යයාගේ ලකුණු ඇතුළත් වෙනවා. ලකුණු තීරණයක් ගන්නවා ලකුණු 50ට වඩා වැඩිද කියලා. පනහට වඩා වැඩි නම් සමත් කියලා අවුට්පුට් එන්න ඕනේ. ඩිස්ප්ලේ වෙන්න ඕනේ සමත් කියලා, පාස් කියලා. එහෙම නැත්තම් ඩිස්ප්ලේ වෙන්න ඕනේ ෆේල් කියලා. අවසානයේදී මේ දෙකම එකට එක්කව් වෙලා ස්ටොප් එකට යන්න ඕනේ. මෙන්න මේක තමයි ෆ්ලෝ චාට් එක. හොඳයි. තව එක ෆ්ලෝ චාට් එකක් අපි බලමු. ඊළඟ වැඩේට යමු. දැන් ඔයාලට පළවෙනි ෆ්ලෝ චාට් එක පොඩ්ඩක් ගැටලුකාරී වෙන්න පුළුවන්. මේක තනියම අඳින්න උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නැවත නැවත ප්ලේ කර කර හරි තනියම අඳින්න උත්සාහ කරන්න මේ ෆ්ලෝ චාට් එක. විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑමින් වල වැදගත්ම දෙයක් තමයි ඔයා හිතන්න පුරුදු වෙන්න. ගැටලුවක් දිහා බලල ඉවරලා ඒකට විසඳුම යෝජනා කරන්න පුරුදු වෙන්න. එහෙම නැතුව ඔයාට කොච්චර ෆ්ලෝ චාට් ප්‍රමාණය ෆ්ලෝ චාට් 100ක් ඇන්දත් ඔයාට ප්‍රෝග්‍රෑමින් කියන දේ හරියට අල්ලගන්න බැරි වෙනවා. හොඳයි. අපි ඊළඟ ගැටලුවත් බලමු. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ ෆ්ලෝ චාට් එක එන්නේ. හොඳයි. ඊළඟට මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේකේ ඇතුළත් කරන්න තියෙනවා ඒජ් එක. ඒජ් එක ඇතුළත් කරපුවාම මේකේ රිසල්ට් එකක් එනවා ඇඩල්ට්ද චයිල්ඩ්ද කියලා. හිතන්නකෝ සාමාන්‍යයෙන් අපි වැඩිහිටියෙක් කියලා සලකන්නේ ඒජ් එක කීයට වඩා වැඩි මිනිස්සෙක්ද? ඒජ් එක සාමාන්‍යයෙන් 18ට වඩා වැඩි කෙනෙක්ට අපි කියනවා වැඩිහිටියෙක් කියලා. හැබැයි 18ට වඩා අඩු කෙනෙක්ට අපි කියනවා කුඩා ළමයෙක් කියලා. අන්න ඒකට කරපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ. මේකේ ඒජ් එක ඇතුළත් කරනවා. ඒජ් එක 18ට වඩා වැඩි අගයක් එනවා නම් අවුට්පුට් එනවා ඇඩල්ට් කියලා. ඒජ් එක 18ට වඩා අඩු අගයක් එනවා නම් ඒකේ අවුට්පුට් එනවා චයිල්ඩ් කියලා. හොඳයි. අපි බලමු මේක. ඒජ් එක 15. 15 නම් අනිවාර්යයෙන්ම 18ට වඩා අඩු අගයක්. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එන්න ඕනේ චයිල්ඩ් කියලා. ඒජ් එක ඊට පස්සේ ඇතුළත් වෙනවා 23. ඒක 18ට වඩා වැඩි අගයක්. ඒ කියන්නේ මේකේ අවුට්පුට් වෙන්න ඕනේ ඇඩල්ට් කියලා. වැඩිහිටියෙක් කියලා. එතකොට මේකට අඳින ෆ්ලෝ චාට් එක මොන විදිහට එන්න ඕනේද? කලින් වගේම තමයි. ආරම්භයේ පටන් ගන්නවා ස්ටාර්ට් කියලා දාලා. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලා ෆ්ලෝ චාට් එකේ නම් අපි ඇතුළත් කළේ මාක්ස්. මේක ඇතුළත් කරන්නේ මොකද්ද? අපි කලින් ප්‍රෝග්‍රෑම් එක දිහා දැක්කනම් ඔයා මේක ඇතුළත් කරන්න ඕනේ. චුට්ටක් කල්පනා කරන්න බලන්න. මොකද්ද? මාක්ස්ද? නෑ. මේක ඇතුළත් වෙන්න ඕනේ ඒජ් එක. ඉන්පුට් වෙනවා ඒජ්. ඒජ් එක ඇතුළත් වෙන්න ඕනේ. වයස ඇතුළත් වෙන්න ඕනේ. ඊට පස්සේ තීරණේ මොකක් වෙන්න ඇතිද? ඉස්සෙල්ලා ෆ්ලෝ චාට් එකේ නම් අපි තීරණේ විදිහට ගත්තා මාක්ස් වැඩිද කියලා බැලුවා 50ට වඩා. ඉස්සලා ෆ්ලෝ චාට් එකේ අපි මාක්ස් වැඩිද කියලා බැලුවා 50ට වඩා. මේකේ තියෙන්නේ ඒජ් එක ගැන කතා කරන්නේ. එහෙනම් මේකේ ගන්න ඩිසිෂන් එක මොකද්ද? පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. මේකේ ඩිසිෂන් එක විදිහට ගන්න ඕනේ ඒජ් එක වැඩිද කියලා බලන්න ඕනේ 18ට වඩා. ඒජ් එක වැඩිද කියලා බලන්න ඕනේ 18ට වඩා. ඒජ් එක 18ට වඩා වැඩි නම් මොකද්ද ඩිස්ප්ලේ වෙන්න ඕනේ? ඒජ් එක 18ට වඩා වැඩි නම් එයා වැඩිහිටියෙක්ද කුඩා ළමයෙක්ද? ඒජ් එක 18ට වඩා වැඩි නම් එයා වැඩිහිටියෙක්ද කුඩා ළමයෙක්ද? ඔව්. ඒජ් එක 18ට වඩා වැඩි කියන්නේ යස් කියලා කියන්නේ එයා වැඩිහිටියෙක්. එහෙනම් ඩිස්ප්ලේ වෙන්න ඕනේ මොකක් කියලාද? ඇඩල්ට් කියලා. ඩිස්ප්ලේ වෙන්න ඕනේ ඇඩල්ට් කියලා.
ඒ වගේම ඒජ්ජක නෝ කියලා කියන්නේ ඒජ්ජක 18ට වඩා අඩුයි කියලා කියන්නේ මොකද්ද ඩිස්ප්ලේ වෙන්න ඕනේ? එයා වැඩිහිටියද කුඩා ළමයද? 18ට වඩා අඩුයි කියන්නේ එයා වැඩිහිටියද කුඩා ළමයද? ඔව්, එයා කුඩා ළමයෙක්. එහෙනම් ඩිස්ප්ලේ වෙන්න ඕනේ මොකක් කියලාද? චයිල්ඩ් කියලා. 18ට වඩා වැඩි නම් ඇඩල්ට් කියලා ඩිස්ප්ලේ වෙනවා. 18ට වඩා අඩු නම් චයිල්ඩ් කියලා ඩිස්ප්ලේ වෙනවා. ඔන්න අපේ කතාව හරි. දැන් මේ දෙන්නම yes සහ no කියන අන්ත දෙකම අපි අරන් එන්න ඕනේ අවසානය දක්වා, ස්ටොප් එක දක්වා. මේ yes පැත්තේ තියෙන ඊතලෙත් අනිවාර්යයෙන්ම අවසානය දක්වා ඔයා අරගෙන එන්න ඕනේ. මේක අමතක කරන්න එපා. අමතක කළොත් ඔයාට ලකුණු ගාණක් අඩු වෙනවා. හරි? මෙන්න මේ වගේ ෆ්ලෝ චාට් එකක් තමයි අඳින්න තියෙන්නේ. බලමු මේක සම්පූර්ණ ෆ්ලෝ චාට් එක. හරි, මේකේ සිද්ධ වෙන්නේ ආරම්භය ගන්නවා, ඉන්පුට් වෙනවා ඒජ් එක, වයස ඇතුළත් වෙනවා, වයස 18ට වඩා වැඩිද කියලා බලනවා, වැඩි නම් ඩිස්ප්ලේ වෙනවා ඇඩල්ට් කියලා, එහෙම නැත්නම් ඩිස්ප්ලේ වෙනවා චයිල්ඩ් කියලා. සරලයි. සරල සිද්ධියක් තියෙන මෙතන. හරි, මේ වර්ගයේ ෆ්ලෝ චාට් එකක් තනියම ඇඳ ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඇඳලා ඉවරලා මගේ රෙකමෙන්ඩේෂන් එක නම් ඔයා මේ ළඟින් යන තව එක ෆ්ලෝ චාට් එකක්, තව මොකක් හරි ගැටලුවක් අරගෙන ඒකට ෆ්ලෝ චාට් එක අඳින්න උත්සාහ කරන්න. එහෙම ඔයා ට්‍රයි කළොත් එහෙම නිතර නිතර, හරි, ඔයාගෙම ගැටලුව වලට ෆ්ලෝ චාට් අඳින්න ට්‍රයි කළොත් එහෙම ඔයා හොඳටම ෆ්ලෝ චාට්ස් පාඩම හරියටම ඉගෙන ගන්නවා. හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙනවා. හැබැයි මේ ඇඳලා තියෙන එක දිහා බලාගෙන මේ ෆ්ලෝ චාට් එක විතරක් ඇඳලා ඉවරේලා හරි ෆ්ලෝ චාට් ඉවරයි කියලා හිටියොත් එහෙම කොච්චර කළත් ෆ්ලෝ චාට් පාඩම ඔයාට හරියට ඔළුවට වැටෙන්නේ නැහැ. ඔයා තනියම හිතන්න පුරුදු වෙන්න ඕනේ. කවදාවත් ගුරුවරයෙක්ට බෑ ඔයාව හිතවන්න. මේ හිතන විදිය හරි ගස්සන්න බෑ. අපිට කියන්න සිද්ධ වෙන දේ එකම දේ තමයි ඔයා හිතන්න පුරුදු වෙන්න. මොකක් හරි එක වර්ගයක ගැලීම් සටහනක් දීපුවාම තව ඒ වගේම ගැලීම් සටහනක් ගොඩනගා ගන්න කොහොමද? අන්න එතනයි මෙතන තියෙන රහස. හොඳයි. ඊළඟ එක බලන්න. මේකත් ඇවිල්ලා අර කලින් වගේම තමයි. ඒජ් එක ඇතුළත් වෙනවා, ඊට පස්සේ රිසල්ට් එකක් එනවා. ඔව්. හිතන්න මිනිස්සෙක්ගේ වයස ඇතුළත් කරනවා. ඒ මිනිස්සයා 150යි කියලා. 150ක් වයස. මොකද හිතන්නේ ඕගොල්ලෝ? 150ක් වයස මිනිස්සෙක්? වයස අවුරුදු 150ක්? බෑ නේද? 150 කියන වයස දෙන්න බෑ මිනිස්සෙක්ගේ. එහෙම දෙනවා නම් ඒක වැරදි වයසක්. මම හිතන්නේ මානව ඉතිහාසයේ කවුරුවත් වාර්තා වෙලා ඇති කියලා 150ට වඩා වැඩියෙන් ජීවත් වෙච්ච මිනිස්සෙක්. 150ක් දක්වා ජීවත් වෙච්ච මිනිස්සෙක්. හරි? ඉතින් ඒක නිසා 150 කියන්නේ ටිකක් වැරදි වයසක්. වයසක් ගත්තාන් පස්සේ අපි සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් උපරිමාගය ඔයා හිතන විදිහට කීයද? කෙනෙක් කියයි 60 කියලා. තව කෙනෙක් කියයි 70 කියලා. තව කෙනෙක් කියයි 80 කියලා. නෑ, ඊටත් වඩා පුළුවන්. 100 ජීවත් වෙච්ච අයත් ඉන්නවා. 110 වගේ ජීවත් වෙච්ච අයත් ඉන්නවා. අපි උපරිම තියමු 120ක්. 120ට වඩා වැඩි නම් ඒක ඉන්කරෙක්ට් ඒජ්. 120ට වඩා කවදාවත් මිනිස්සේ ජීවත් වුණේ නැහැ කියලා අපි හිතමු. හරි? 120ට වඩා අඩු නම් normal age කියන එක output කරන්න තමයි තියෙන්නේ මේක. 150ක් input වුණා. එතකොට message එකක් දෙනවා. error message එකක් දෙනවා. එහෙම නැතුව හිතන්නකෝ 23 වගේ input වුණොත් එහෙම මේකට error message එකක් දෙන්නේ. මේකට දෙනවා okay කියලා. එතකොට මේකට flow chart එක කොහොමද දෙන්නේ? මේකේ decision එක මොකක්ද එන්නේ? මේකේ input එක මොකක්ද එන්නේ? මොකද්ද මේ flow chart එක දිහා බලපුවාම ඔයාට පේන විදිහට මේකේ input එක කලින් වගේම තමයි. ඉන්පුට් එක වෙන්නේ මොකද්ද? පොඩ්ඩක් කල්පනා කරලා කියන්න බෑ. ඔව්, ඉන්පුට් එක තමයි ඒජ් එක. ඒජ් එක වයස තමයි ඇතුළත් වෙන්නේ. එතකොට මොකද්ද මේ ෆ්ලෝ චාට් එකේ ගන්න ඩිසිෂන් එක? ඩිසිෂන් එක තමයි මේ වයස වැඩිද කියලා බලනවා කීයට වඩාද? 120ට වඩා. වයස වැඩිද කියලා බලනවා 120ට වඩා. 120ට වඩා වැඩි නම් ඉන්කරෙක්ට් ඒජ්. එහෙම නැත්නම් error එකක්. 120ට වඩා අඩු නම් normal age, කිසිම ගැටලුවක් නැහැ. හොඳයි, පොඩ්ඩක් බලන්න. පුද්ගලයෙකුගේ වයස ඇතුළත් කළ පසු එම වයස 120ට වඩා වැඩි නම් දෝෂ පණිවිඩයක් දැක්වීමටත්, එසේ නොවේ නම් okay දැක්වීමටත්, okay යන පණිවිඩය දැක්වීමටත් සුදුසු ගැලීම් සටහනක්. අන්න මේකයි මෙතන තියෙන ප්‍රශ්නේ. හොඳයි, අපි පොඩ්ඩක් බලමු මේකේ flow chart එක ඇඳෙන්නේ කොහොමද කියලා. කලින් වගේම තමයි flow chart එක පටන් ගන්නෙ start වලින්.
ස්ටාර්ට් වලින් ෆ්ලෝ චාර්ට් එක පටන් ගන්න. ස්ටාර්ට් කියන සංකේතය දැම්ම මැද්දලිව ස්ටාර්ට් කියලා ෆ්ලෝ චාර්ට් එක පටන් ගත්තා. හරි මේක ඉන්පුට් වෙන්නේ අපි කලින් කතා කරා මොකද්ද? ඉන්පුට් වෙන දේ තමයි ඒජ් එක. ඉන්පුට් වෙනවා ඒජ් එක. ගන්න ඩිසිෂන් එක මොකද්ද? දැන් මං කිව්වා ඉස්සෙල්ලා. ගන්න ඩිසිෂන් එක තමයි ඒජ් එක වැඩිද කියලා බලනවා 120ට වඩා. ඒජ් එක වැඩිද කියලා බලනවා 120ට වඩා. හරි? Is age greater than 120? මේක yes කියලා කියන්නේ 120ට වඩා වැඩි කියන එක. එහෙනම් display වෙන්න ඕනේ error message එකක්. ඒ කියන්නේ 120ට වඩා වැඩි මිනිස්සෙක් ඉන්න විදියක් නැහැ කියන එක තමයි අපි උපකල්පනය කළේ. හරි? එහෙනම් ඒක ඉන්න ඕනේ error message එකක්. එහෙම නැත්තම් no කියලා කියන්නේ 120ට වඩා වැඩි මිනිස්සෙක් නෙමෙයි අඩු මිනිස්සෙක්. එහෙනම් message එකේ ඉන්න ඕනේ okay කියලා. හරි? ඔන්න ඔක තමයි කතාව. ඔන්න මේක අවසානේ දක්වා යනවා. මේ පැත්තෙන් එන ඊතලේ සයිඩ් එකෙන් එන ඊතලේ අනිවාර්යයෙන්ම මතක් කරලා අවසානේ දක්වා අරන් එන්න. මෙන්න මේ විදිහේ ෆ්ලෝ චාර්ට් එකක් තමයි මේකේ අවසානයේදී ඔයාලට දැක ගන්න පුළුවන්. ස්ටාර්ට් ඊට පස්සේ ඉන්පුට් එනවා ඒජ් එක. ඒජ් එක වැඩිද කියලා බලනවා 120ට වඩා. 120ට වඩා වැඩි නම් ඩිස්ප්ලේ වෙනවා error එකක්. එහෙම නැත්නම් ඩිස්ප්ලේ වෙනවා okay කියලා. මේ විදිහට ඊතල දෙක සම්බන්ධ වෙන්න ඕනේ. හරි? මේ ෆ්ලෝ චාර්ට් එක මම අවසාන වශයෙන් දක්වන්න කලින් ඔයාට මතකෙන් ඇඳලා ඉවරලා මේක මේ කල්පනා කරලා ඇඳලා ඉවර කරගන්න පුළුවන් නම් අන්න ඔයා සාර්ථකයි. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ ෆ්ලෝ චාර්ට් එක මම දක්වනකොට නම් ඔයා මේක කොපි කරගන්නේ එහෙමනම් එච්චරටම සාර්ථකභාවයක් නැහැ ඇත්තටම. try කරන්න පුළුවන් තරම් මම මේ ප්‍රශ්නේ දෙන වෙලාවෙදිම මේ ෆ්ලෝ චාර්ට් එක ටග් ගාලා ගලපලා අරගෙන අඳින්න උත්සාහ කරන්න දැන්. හරි? පළවෙනි ෆ්ලෝ චාර්ට් එක එක දිග එක දෙක ඔයා බලාගෙන ඉන්නේ නැති දැන් ඉඳලා ඉස්සරහට එන ප්‍රශ්නවලදී ඔයා මම ෆ්ලෝ චාර්ට් එක අවසාන වශයෙන් පෙන්වන්න කලින් මේ ෆ්ලෝ චාර්ට් එක අඳින්න උත්සාහ කරන්න. එතකොට ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙත් බලමු. හොඳයි. මේකෙදි username එක ඇතුළත් කරනවා. username එක ඇතුළත් කරනවා මෙතනදී. හරි? username එක හිතන්නකෝ අපි ගමුකෝ කමල් කියලා. username එක ඇතුළත් වෙනවා කමල් කියලා. කමල් නම් මම message එකක් දෙනවා error. හරි? error message එකක් දෙනවා. username එක නිමල් නම් මම message එකක් දෙනවා welcome කියලා. හිතන්නකෝ username එක ඇතුළත් වෙනවා username එක කැමති කැමති නමක් ඇතුළත් වෙන්න පුළුවන්. හරි? නිමල් කියන නම ඇතුළත් වුණොත් welcome කියලා පෙන්වනවා. වෙන මොකක් හරි වෙන ඕනම නමක් ඇතුළත් වුණොත් error එකක් පෙන්වනවා. incorrect කියලා පෙන්වනවා. හරි? මේකට flow chart එක මොකද්ද? මේකට input වෙන්නේ මොනවද? දැන් මේක දිහා බලලා කියන්නේ මෙතන input වෙන දේ මොකද්ද? input වෙන දේ තමයි මේ username එක. දැන් මෙතන විදිහට නම් nimal තමයි input වෙලා තියෙන්නේ. හරි? username එක තමයි input එක. එතකොට මේකේ ගන්න decision එක මොකද්ද? decision එක තමයි username එක සමානයිද කියලා බලන්න ඕනේ nimal කියන වචනට. username එක සමානයිද කියලා බලන්න ඕනේ nimal කියන වචනට. සමානයි නම් welcome කියලා එනවා. එහෙම නැත්නම් nimal කියන වචනට සමාන නැත්නම් incorrect name කියලා එනවා. හරි? ඔන්න ඔකයි කතාව. හරි. මේ දෙන පුද්ගලයෙකුගේ නම ඇතුළත් කළ පසු එය නිමල් නම් වෙල්කම් කියලා එනවා. එහෙම නැත්නම් incorrect name කියලා එනවා. හොඳයි. අපි මේ flow chart එක බලමු. කලින් වගේම තමයි flow chart එක පටන් ගන්න start එකෙන් ඊට පස්සේ input වෙනවා username එක. ඇත්තටම username කියලා නෙමෙයි input වෙලා මෙතන මම මේ flow chart එකට අරගෙන තියෙන්නේ name එක input වෙනවා. හරි? ඊට පස්සේ ගන්නවා decision එකක්. decision එකේදී බලනවා name එක සමානයිද කියලා. name එක සමානයිද කියලා බලනවා නිමල්ට. name එක සමානයිද කියලා බලනවා නිමල්ට. මේක yes වෙන්න පුළුවන්, ඒ වගේම no වෙන්න පුළුවන්. yes කියලා කියන්නේ ඔව් name එක නිමල්ට සමානයි කියන එක. සමානයි නම් අපි display කරනවා welcome කියලා. සමාන නැහැයි කියලා කියන්නේ no කියලා කියන්නේ සමාන නැහැ කියන එක. එහෙමනම් display කරනවා මොකක් කියලාද? error එකක් display කරනවා. ඊට පස්සේ මේකෙත් සම්පූර්ණ ක්‍රියාවලිය අවසානයේ දක්වා යන්න ඕනේ ඊතල දෙක එකට සම්බන්ධ වෙන්න ඕනේ.
හරි මෙන්න මේ වර්ගේ ෆ්ලෝ චාට් එකක් තමයි ඊළඟට මේ කතා කළේ. මේ තියෙන එක සම්පූර්ණ ෆ්ලෝ චාට් එක. හරි මෙතනදී හැබැයි මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්න. මේකේ මේ sorry මෙතන මේ කමල් කියලා මෙතන මේ user name එක ඇවිල්ලා තියෙන මම මෙතනදී හරිනම් decision එකට එන්න ඕනේ නිමල් කියලා. හරි මෙන්න මේ නිමල් හරි කමල් හරි මේ decision box එකට එන වචනේ උද්ෘත පාට ඇතුලේ දක්වන්න ඕනේ. double quotes ඇතුලේ දක්වන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම ඒක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මේ ඩිස්ප්ලේ වෙන දේවල් උත් double quotes ඇතුලේ දක්වන්න ඕනේ. උද්ෘත පාට ඇතුලේ දක්වන්න ඕනේ. හරි මේක වචනයක් නිසා අනිවාර්යයෙන්ම අපි ඒක උද්ෘත පාට ඇතුලේ දැක්වීම අනිවාර්යයි. හොඳයි. ඊළඟට යමු අපි. ඔව්. number එකක් input වෙනවා. හරි. හිතන්න 10 කියලා. එහෙමනම් අපි කියනවා මේක plus number එකක්. හරි. plus කියලා output වෙනවා. හිතන්න number එකක් input වෙනවා -25. ඍණ 25 කියලා නම්බර් එකක් ඉන්පුට් වෙනවා. එහෙම වෙලාවක ප්‍රෝග්‍රෑම් එකෙන් පෙන්වනවා මේක මයිනස් නම්බර් එකක්. හරි? ධන ඉලක්කම නම් ප්ලස් කියලා පෙන්වනවා. ඍණ ඉලක්කම නම් මයිනස් කියලා පෙන්වනවා. කොහොමද අපි මේකට ෆ්ලෝ චාට් එකක් අඳින්නේ? මෙතනදිම පේනවා ඉන්පුට් එක තමයි මොකද්ද? නම්බර් එක. ඉන්පුට් එක ඇවිල්ලා නම්බර් එක. කිසිම ගැටලුවක් නැහැ. කොහොමද ඔයා නම්බර් එකක් ප්ලස්ද මයිනස්ද කියලා තේරුම් ගන්නේ? කොහමද ඔයා නම්බර් එකක් දිහා බලලා කියන්නේ ඒක ධනද එහෙම නැත්නම් ඍණද කියලා කියන්නේ කොහොමද? ඔව්. එතනදී අපි යොදා ගන්න ක්‍රමය තමයි ළමයි නම්බර් එක මේ බිඳුවට වඩා වැඩි නම් ළමයි අපිට ගන්න පුළුවන් ඒක ප්ලස් කියලා. හරි? බිඳුවට වඩා අඩු නම් අපි ගමු මයිනස් කියලා. ඔතන පොඩි ගැටලුවක් එනවා කවුරු හරි අහයි. ඒතකොට බිඳුව නම් මොකද සර් වෙන්නේ? ඔව්. අපි ඒක ගැන වැඩි හිතන්නේ නැතුව අපි බිඳුවට වඩා වැඩි නම් ප්ලස් කියලා අරගෙන එහෙම නැත්නම් මයිනස් කියන තැනට දාගමු. එතකොට බිඳුවත් ඇත්තටම යන්නේ මයිනස් වලටම තමයි. කමන්නේ. අපි ඒ මට්ටමින් මේ ගැටලුව විසඳන්න උත්සාහ කරමුකෝ. හොඳයි. අපි මේකේ ෆ්ලෝ චාට් එක ළමයි. දැන් පොඩ්ඩක් පොඩි වෙලාවක් අරගෙන හිතලා බලන්න කොහොමද මේ ෆ්ලෝ චාට් එක අඳින්න ඕනේ කියලා. අපි මේකේ ෆ්ලෝ චාට් එක මේ විරාමයෙන් පස්සේ සාකච්ඡා කරමු. ආයිත් ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ අපේ ගැලීම් සටහන් පාඩමේ ඉතුරු ටික සාකච්ඡා කරන්න. හොඳයි. අපි දැන් කතා කර කර හිටියේ පහුගිය වෙලාවේදී මෙන්න මේ සංඛ්‍යාවක් ඇතුළත් වුණාම ධන සංඛ්‍යාවක්ද මේක ඍණ සංඛ්‍යාවක්ද කියලා අඳුරගන්න කොහොමද ගැලීම් සටහනක් ගොඩනගන්නේ. එතකොට මම කිව්වා සංඛ්‍යාවක් අපි ධනද කියලා අඳුරගන්නවා ඒක බිඳුවට වඩා වැඩි නම් ධන. එහෙම නැත්නම් ඒක බිඳුවට වඩා අඩු නම් ඍණ කියලා අපි අඳුරගන්න. හොඳයි. අපි පොඩ්ඩක් බලමු මේකේ ෆ්ලෝ චාට් එක ඇඳෙන්නේ කොහොමද කියලා. කලින් වගේම තමයි ස්ටාර්ට් ආරම්භ ගන්න ස්ටාර්ට් කියලා ලියනවා. හරි මේකේ ඉන්පුට් වෙන්නේ නම්බර් එකක්. ඉන්පුට් වෙනවා නම්බර් එකක්. හරි ඉන්පුට් වෙනවා නම්බර් එක. ඊට පස්සේ අපි මෙතන ඩිසිෂන් එකක් ගන්නවා නම්බර් එක විශාලයිද කියලා බිඳුවට වඩා. Is number greater than 0. නම්බර් එක විශාලයිද කියලා බලනවා බිඳුවට වඩා. බිඳුවට වඩා විශාලයි නම් අපි කියනවා මොකක් කියලාද? ප්ලස් නම්බර් එකක්. එහෙම නැත්නම් ධන අගයක් කියලා කියනවා. හරි? ඒක එහෙම නෙමෙයි නම් නෝ කියලා කියන්නේ. ඒ කියන්නේ බිඳුවට වඩා අඩු අගයක් නම් අපි කියනවා මයිනස් නම්බර් එකක් කියලා. ඍණ අගයක් කියලා. කලින් වගේම තමයි මොකද වෙන්නේ? ඊතල දෙක මේ විදිහට මෙහෙම පල්ලහට ගිහිල්ලවලා ස්ටොප් එකේදී එකට සම්බන්ධ වෙන්න ඕනේ. මේ සයිඩ් එකෙන් එන ඊතලයේ අනිවාර්යයෙන්ම බලල ඉවරෙලා මාක් කරන්න පුරුදු වෙන්න. හරි? එහෙම නැත්නම් ලකුණු කීපයක් අපතේ යෑමක් වෙනවා අනිවාර්යයෙන්ම. හරි? හොඳයි. අපි එහෙනම් ඊළඟ ගැටලුව ගැනත් බලමු. දැන් අපි මේ තියෙන්නේ මේ ෆ්ලෝ චාට් එකේ සම්පූර්ණ ෆ්ලෝ චාට් එක. ස්ටාර්ට් එක එනවා. ඊට පස්සේ ඉන්පුට් එනවා නම්බර් එකක්. නම්බර් එක වැඩිද කියලා බලනවා බිඳුවට වඩා. බිඳුවට වඩා වැඩි නම් ඩිස්ප්ලේ වෙනවා ප්ලස් කියලා. ඒ කියන්නේ ධන කියලා.
එහෙම නැත්තං ඩිස්පලේ වෙනවා මයිනස් කියලා ඒ කියන්නේ රීන කියලා ඩිස්පලේ වෙනවා ඔන්න ඔකයි කතාව අවසානට යනවා එතකොට මේ ගැලීම් සටහන තමයි අපි දැන් ඇන්දේ හරි දැන් අපි ඇත්තටම සරල තේරීමේ එහෙම නැත්තං සිලෙක්ෂන් වල ගැටලු තුනක් සාකච්ඡා කළා පළවෙනි ගැටලුවේ මාක්ස් ඉන්පුට් කළා මාක්ස් 50ට වඩා වැඩි නම් පාස් එහෙම නැත්තං ෆේල් දෙවෙනි ගැටලුවේ අපි ඒජ් එක ඉන්පුට් කරා ඒජ් එක ඉන්පුට් කරලා ඒක 18ට වඩා වැඩි නම් ඇඩල්ට් එහෙම නැත්නම් චයිල්ඩ් ආයි පාරක් ඒජ් එක ඉන්පුට් කරා තුන්වෙනි ගැටලුවේ ඇත්තටම දැන් මේ එනකොට හතරක් මේ සාකච්ඡා කරලා ඉවරයි ඒජ් එක 120ට වඩා වැඩි නම් ඉන්කරෙක්ට් ඒජ් එහෙම නැත්නම් ඕකේ කියලා ඩිස්ප්ලේ වෙනවා මෙතනදී ඉන්පුට් වෙනවා නම්බර් එකක් නම්බර් එක බිඳුවට වඩා වැඩි නම් ප්ලස් එහෙම නැත්නම් මයිනස් ඒ අතරේ තවත් එකක් මම හිතන්නේ කතා කළා යූසර් නේම් එක ඇතුළත් කරලා ඒ නේම් එක නිමල් නම් වෙල්කම් කියලා එනවා එහෙම නැත්නම් ඉන්කරෙක්ට් නේම් කියලා අවුට්පුට් එනවා ඔව් සෑහෙන ගැටලු ප්‍රමාණයක් දැන් අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන ගිහිල්ලා තියෙනවා එතකොට මේ වගේ ගැටලු නැවත නැවත එකම ගැටලුව හරි නැවත නැවත විසඳන්න තමයි විසඳන්නේ නැද්දි තමයි ඔයාලට මේ ෆ්ලෝ චාර්ට්ස් පාඩම හරියට අල්ල ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා හරියට මේක ගැන අවධානයෙන් ඉඳලා මේ ෆ්ලෝ චාර්ට්ස් පාඩම හරියටම ඔළුවට දාගන්න හොඳයි අපි යමු ඊළඟ ගැටලුවට අපි හොඳයි මේ බලන්න මෙතන length එක ඇතුළත් කරලා තියෙනවා width එක ඇතුළත් කරලා තියෙනවා මෙතන result එකක් එන්න මම මේක හරි ගස්සලා තියෙනවා හිතන්නකෝ මේකේ length එක ඇතුළත් වෙනවා 10යි width එක ඇතුළත් වෙනවා 10යි length එකක් 10 වෙලා width එකක් 10 වෙනවා දෙන්නම length එකයි width එකයි දෙන්නම සමානයි සමානයි නම් ඔයා හිතන්නේ මෙතන තියෙන්නේ සමචතුරස්‍රයක්ද ඍජුකෝණාස්‍රයක්ද ස්ක්වයර් එකක්ද රෙක්ටැන්ගල් එකක්ද length එකක් 10 වෙලා width එකක් 10 වෙන්නේ රෙක්ටැන්ගල් එකක්ද ස්ක්වයර් එකකින්ද සමචතුරස්‍රයක්ද ඍජුකෝණාස්‍රයක්ද ඔව් දෙන්නම පාදයන් දෙකම සමානයි නම් ඔව් ඒක සමචතුරස්‍රයක් විදිහට ගන්න පුළුවන් එහෙම නැත්නම් ස්ක්වයර් කියලා මම අවුට්පුට් කරනවා හැබැයි හිතන්නකෝ ඊළඟ අවස්ථාව වෙනවා length එක 23යි width එක 20යි දැන් පාදයන් දෙක සමාන නැහැ එහෙමනම් මේක අනිවාර්යයෙන්ම rectangle එකක් වෙනවා එහෙම නැත්නම් ඍජුකෝණාශ්‍රයක් වෙනවා එතකොට මේකේ input වෙන දේවල් මොනවද මේකේ input වෙන්නේ එකක්ද දෙකක්ද ගොඩක් input වෙනවද ඔව් අපි හොඳට බැලුවොත් එහෙම මේකේ input වෙන දේවල් දෙකක් තියෙනවා input වෙන දේවල් දෙකක් තියෙනවා ඒ දෙක තමයි length එක සහ width එක දිග සහ පළල හරි input වෙන දේවල් දෙකක් තියෙනවා ඒ දෙක තමයි length එකයි width එකයි දිගයි පළලයි එතකොට දිගයි පළලයි සමානයි නම් අපිට කියන්න පුළුවන් ඒක square එකක් කියන්නේ දිග සහ පළල සමානයි නම් අපිට කියන්න පුළුවන් ඒක square එකක් එහෙම නැත්නම් සමචතුරස්‍රයක් කියලා දිගයි පළලයි අසමානයි නම් අපිට කියන්න පුළුවන් ඒක rectangle එකක් එහෙම නැත්නම් ඍජුකෝණාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. අන්න ඒ ක්‍රියාවලියට අපි අඳින ෆ්ලෝ චාර්ට් එක මොකක්ද කියලා බලමු. හොඳයි. දිග පළල ඇතුළත් කළ පසු යම් හැඩතලයක් සමචතුරස්‍රයක්ද නොවේද යන්න ප්‍රතිදානයට සුදුසු ගැලීම් සටහනක්. ඔන්න ඔකයි අපේ ගැලීම් සටහන තියෙන්නේ. හොඳයි අපි බලමු මේක මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා. කලින් වගේම තමයි ස්ටාර්ට් එක එනවා. හරි? ස්ටාර්ට් එක කලින් වගේම තමයි කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ මේකේ ඉන්පුට් නම් හැබැයි දැන් මේ වෙනකොට දෙකක් තියෙනවා ඉන්පුට් අපිට කරගන්න. මොනවද ඉන්පුට් කරගන්න තියෙන දෙක? හොඳට කල්පනා කරලා කියන්න. ඉන්පුට් කරගන්න ඕනේ length එක සහ width එක. දිග සහ පළල ඉන්පුට් කරගන්න ඕනේ. එතකොට මම මේ විදිහට ලියනවා ඉන්පුට් length ඊට පස්සේ i ඉන්පුට් කරනවා මම width. දිගත් ඇතුළත් කරා මම පළලත් ඇතුළත් කරා. ඊට පස්සේ ඩිසිෂන් එකක් ගන්නවා ඩිසිෂන් එකක් ගන්නවා ඒ ඩිසිෂන් එකේදී බලනවා දිගයි පළලයි සමානයිද කියලා ඩිසිෂන් එකේදී බලනවා දිග සහ පළල සමානයිද කියලා සමානයි නම් ඒ කියන්නේ ඒක ස්ක්වයර් එකක්ද රෙක්ටැන්ගල් එකක්ද සමචතුරස්‍රයක්ද ඍජුකෝණාස්‍රයක්ද දිග සහ පළල සමානයි නම් ඒක ස්ක්වයර් එකක් එහෙම නැත්නම් සමචතුරස්‍රයක් ඒක යස් කියලා කියන්නේ ස්ක්වයර් හරි ඒ කියන්නේ දිගයි පළලයි සමානයි කියන්නේ මේක නෝ කියලා කියන්නේ මොකද්ද ස්ක්වයර් එකක් නෙමෙයි අනිවාර්යයෙන්ම සමචතුරස්‍රයක් නෙමෙයි එහෙනම් මොකද්ද මේක
ඩිස්පලේ වෙනවා රෙක්ට ඇංගල් කියලා. හරි රිජුකෝනාශ්‍රයක් කියලා. හරි කලින් වගේම තමයි අපි අවසානට යනවා මේ සයිඩ් එකෙන් එන ඊ තලෙත් අවසානය දක්වා ගමන් කරන. ඔන්න ඔච්චරයි කතා. හොඳ අපි මේකෙත් බලමු ෆ්ලෝචාට් එක සම්පූර්ණ ෆ්ලෝචාට් එක. මේ විදිහට ස්ටාර්ට් වෙනවා ඉන්පුට් වෙනවා විත් එක ඉන්පුට් වෙනවා ලෙන්ත් එක විත් එකයි ලෙන්ත් එකයි සමානයිද කියලා බලනවා ඩිසිෂන් එක ඇතුළේදී. සමානයි නම් ඩිස්ප්ලේ වෙනවා ස්ක්වයා කියලා සමචතුරස්‍රයක් කියලා. එහෙම නැත්නම් ඩිස්ප්ලේ වෙනවා රෙක්ටැන්ගල් එකක් කියලා. මේක අවසානය දක්වා මේ දෙන්නම ගමන් කරනවා. ඊතල දෙකම ගමන් කරනවා. මෙන්න මේක තමයි ෆ්ලෝ චාට් එක. හරි හොඳයි. අපි ඊළඟ ගැටලුවත් පොඩ්ඩක් බලාගෙන යමු. අපි දැන් ගැටලුවෙන් ගැටලුව ගැටලුවෙන් ගැටලුව ගැටලු ගොඩාක් විසඳගෙන 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 යනවා. ඒවට හැම එකටම ටට්ටක් ගාලා ෆ්ලෝ චාට් එක ඇඳගෙන ඇඳගෙන යනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ වෙනකොට මොකද්ද ෆ්ලෝ චාට් එකක් කියන්නේ, කොහොමද මේක වැඩ කරන්නේ. හරි අන්න ඒ ක්‍රියාවලිය ඔයාලට දැන් පොඩ පොඩ ඔළුව ඇතුළට යන්න ගිහිල්ලා තියෙන්න ඕනේ. හරි අපි පොඩ්ඩක් බලමු මේක. මේකේ වෙන්නේ සබ්ජෙක්ට් තුනක ලකුණු ඇතුළත් වෙනවා. හිතන්නකෝ පළවෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු 40යි. දෙවෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු ළමයෙක්ගේ 30යි. තුන්වෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු 56යි. හරි 40 30 56. හරි එතකොට මේ වගේ ලකුණු මට්ටමක් නම් අරගෙන තියෙන සබ්ජෙක්ට් තුනටම මං කියනවා මැසේජ් එකක් දෙනවා. මොකක් කියලාද? මැසේජ් එකක් දෙනවා ෆේල් කියලා. හරි ඒ කියන්නේ අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. මේ සබ්ජෙක්ට් තුනේ තියෙන ලකුණු වල සාමාන්‍ය ඇවරේජ් එක ඒක 50ට වඩා වැඩි නම් පාස්, 50ට වඩා අඩු නම් ෆේල්. දැන් අපි මෙතන ගත්තොත් එහෙම මේ සබ්ජෙක්ට් තුනේ තියෙන ලකුණු වල ඇවරේජ් එක ගත්තොත් එහෙම ඒක 50ට වඩා අඩුයි. මෙයා ගාව තියෙන 40යි, මෙයා ගාව තියෙන 30යි, මෙයා ගාව 56යි. එතකොට මේ සබ්ජෙක්ට් තුනේ ලකුණු වල ඇවරේජ් එක ගත්තොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම 50ට වඩා අඩු වගයක් එන්නේ. ඒක නිසා මැසේජ් එක එනවා ෆේල් කියලා. අපි යමු ඉස්සරහට මේකේ ඊළඟ වර්ගය. හිතන්නකෝ සබ්ජෙක්ට් එකේ පළවෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු 83යි. දෙවෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු 60යි. තුන්වෙනි සබ්ජෙක්ට් එකේ ලකුණු 45යි. මේ කට්ටියගේ සාමාන්‍ය ගත්තොත් එහෙම අපිට බොහොම පැහැදිලිව පේන දේ තමයි ඒක 50ට වඩා වැඩි අගයක් එනවා. එහෙමනම් අපි දෙනවා මේක පාස් කියලා. හරි සබ්ජෙක්ට් තුනේ ලකුණු වල සාමාන්‍ය 50ට වඩා අඩුයි නම් ෆේල් කියලා එනවා. සබ්ජෙක්ට් තුනේ ලකුණු වල සාමාන්‍ය 50ට වඩා වැඩි නම් පාස් කියලා එනවා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන අපේ ෆ්ලෝ චාට් එක. හරි එතකොට මේකේ ඉන්පුට් මොනවද ළමයි? ඉන්පුට් ගත්තොත් එහෙම සබ්ජෙක්ට් 1, සබ්ජෙක්ට් 2, සබ්ජෙක්ට් 3 වල ලකුණු තමයි ඉන්පුට් වෙන්නේ. එතකොට මේකේ ඩිසිෂන් එක මොකද්ද? මේක ඇත්තටම ඔක්කොටම කලින් සබ්ජෙක්ට් තුනේම ලකුණු අරගෙන ඒකේ ඇවරේජ් එක ගොඩනගන්න ඕනේ. හරි ඇවරේජ් එක ගොඩනගලා ඊට පස්සේ තමයි බලන්න ඕනේ ඒක 50ට වඩා වැඩිද නැද්ද අන්නේ දේවල් බලන්න ඕනේ. හරි විෂයන් තුනක ලකුණු ඇතුළත් කළ පසු ඒවායේ සාමාන්‍ය, හරි විෂයන් තුනේ ලකුණු වල සාමාන්‍ය 50ට වඩා වැඩි නම් සමත් යන්නද, එසේ නොවේ නම් අසමත් යන්නද ප්‍රතිදානයට සුදුසු ගැලීම් සටහනක්. හරි මේක ප්‍රශ්නයක් විදිහට දෙනවා නම් ඔයාලට දෙන්නේ මෙන්න මේ වගේ. විෂයන් තුනක ලකුණු ඇතුළත් වෙනවා. ඒ ලකුණු වල සාමාන්‍ය 50ට වඩා වැඩි නම් සමත්, එහෙම නැත්නම් අසමත්. හොඳයි අපි මේකේ ෆ්ලෝ චාට් එක ගොඩනගමු බලන්න. කලින් වගේම තමයි ෆ්ලෝ චාට් එක පටන් ගන්නෙ ස්ටාර්ට් වලින්. ස්ටාර්ට් එකෙන් ෆ්ලෝ චාට් එක පටන් ගන්න. හරි එතකොට මේකේ ඉන්පුට් වෙන දේවල් තුනක් තියෙනවා ඇත්තටම. තුන තමයි සබ්ජෙක්ට් 1 වල ලකුණු, සබ්ජෙක්ට් 2 වල ලකුණු, සබ්ජෙක්ට් 3 වල ලකුණු. හරි සබ්ජෙක්ට් 1 වල ලකුණු ඉන්පුට් වෙනවා, සබ්ජෙක්ට් 2 වල ලකුණු ඉන්පුට් වෙනවා, සබ්ජෙක්ට් 3 වල ලකුණු ඉන්පුට් වෙනවා. දැන් මේ ලකුණු තුන ඉන්පුට් උන ගමන් අපිට කියන්න පුළුවන්ද මෙයා සමත්ද අසමත්ද කියලා? බෑ. අපි බලන්න ඕනේ සබ්ජෙක්ට් 1 2 3 වල ලකුණු ටික එකතු කරලා ඒක දින සබ්ජෙක්ට් ගානෙන් බෙදලා. හරි සබ්ජෙක්ට් 1 වල ලකුණුයි, සබ්ජෙක්ට් 2 වල ලකුණුයි, සබ්ජෙක්ට් 3 වල ලකුණුයි එකතු කරන්න ඕනේ. එකතු කරලා ඒක සබ්ජෙක්ට් ගානෙන් බෙදපුවාම අන්න එනවා සාමාන්‍ය. ඔය සාමාන්‍ය 50ට වඩා වැඩි නම් අන්න සමත්. එහෙම නැත්නම් අසමත්. හරි හොඳයි අපි බලමු මේක. සබ්ජෙක්ට් 1, සබ්ජෙක්ට් 2, සබ්ජෙක්ට් 3 වල ලකුණු තියෙනවා.
ඊට පස්සේ මොකද කරන්න අපි ඒක සාමාන්‍ය හොයන්න උත්සාහ කරනවා. මම සාමාන්‍ය හොයලා තියෙන්නේ සබ්ජෙක්ට් 1, දන සබ්ජෙක්ට් 2, දන සබ්ජෙක්ට් 3 මේ තුන්දෙනාව එකතු කරලා මෙයාව තුනෙන් බෙදලා තියෙනවා. දැන් එතකොට මෙතන මේ එකතු කරනකොට ළමයි මොකද කරලා තියෙන්නේ? මම මෙතන වරහණක් දාලා තියෙනවා. ඇයි මේ වරහණක් දාන්නේ? මේක වරහණ නොදා හිටියනම් එහෙම සිද්ධ වෙන වැඩේ තමයි එකතු කිරීම නෙමෙයි මුලින් සිද්ධ වෙන්නේ, මෙන්න මේ බෙදීම තමයි මුලින් සිද්ධ වෙන්නේ. වරහණ නොදා හිටියනම් සබ්ජෙක්ට් 3 වල ලකුණු තුනෙන් බෙදලා හරි ඒකට සබ්ජෙක්ට් 1 සබ්ජෙක්ට් 2 එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේක මේ වරහණ නිසා මොකද්ද වෙන්නේ? අපි කියනවා ප්‍රමුඛතා මේ අනුපිළිවෙල, එහෙම නැත්නම් ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියලා තියෙනවා. හරි, ඔය සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා ළමයි ගණන් වලදී 1 බෙගුදරි කිය. හරි, එතකොට මේකේ බෙදීම සිද්ධ වෙනවා එකතු කිරීමට කලින්. ඒක වළක්වන්න තමයි මෙතන මෙන්න මෙහෙම වරහණක් දාලා තියෙන්නේ. එතකොට සබ්ජෙක්ට් 1 සබ්ජෙක්ට් 2 සබ්ජෙක්ට් 3 වල ලකුණු අරගෙන එකතු කරලා ඒක තුනෙන් බෙදපුවාම ඔන්න ඇවරේජ් එක එනවා. දැන් ඇවරේජ් එක ආවයි කියලා අපේ වැඩේ ඉවරද? අපේ වැඩේ ඉවරද? නෑ. ඇවරේජ් එක අවුට්පුට් කරන එක නෙමෙයි අපිට තියෙන්නේ දැන්. අපි බලන්න ඕනේ ඇවරේජ් එක කීයට වඩා වැඩිද කියලාද? කීයට වඩා වැඩිද කියලාද ඇවරේජ් එක බලන්න ඕනේ? ඔව්. ඇවරේජ් එක අපි බලන්න ඕනේ 50ට වඩා වැඩිද කියලා. ඇවරේජ් එක බලන්න ඕනේ අපි 50ට වඩා වැඩිද කියලා. හරි? Is average greater than 50. 50ට වඩා වැඩි නම් yes නම් අපි ඩිස්ප්ලේ කරනවා pass. ඒ කියන්නේ 50ට වඩා වැඩි කියන්නේ ඇවරේජ් එක 50ට වැඩි කියන්නේ සමත් කියලා අපි ගන්නවා. හරි, ඒක එහෙම නෙමෙයි නම් නෝ කියන්නේ 50ට වඩා අඩුයි කියලා කියන්නේ මම ඩිස්ප්ලේ කරනවා මොකක් කියලාද? ෆේල් කියලා. ඔන්න අවසානයේ දක්වා යනවා. හරි, මෙන්න මේ විදිහට තමයි ෆ්ලෝ chart එක එන්න ඕනේ. බලමු මේක සම්පූර්ණ ෆ්ලෝ chart එක. හරි, දැන් අපි මෙච්චර වෙලා කතා කළේ මේ තනි තීරණ කොටුවක් අරගෙන, තනි ඩිසිෂන් බොක්ස් එකක් අරගෙන කොහොමද ෆ්ලෝ chart එකක් අඳින්නේ? මෙතනින් ඉස්සරහට අපි කතා කරන්න යනවා ඩිසිෂන් බොක්සස් කිහිපයක් ආපුවාම, තීරණ කොටු කිහිපයක් ආපුවාම කොහොමද අපි ෆ්ලෝ chart එකක් අඳින්නේ. පොඩ්ඩක් සංකීර්ණයි එතනදී. හරි, දැන් මේක පොඩ්ඩක් බලන්න. ඔයා O level වලට result එකක් එනකොට ඔයාගේ ලකුණු ගාන 90 ඔයාට pass failed කියලා result එකක් නෙමෙයිනේ එන්නේ. ඔයාට එන්නේ A pass එකක් තියෙනවද, B pass එකක් තියෙනවද, C එකක්ද තියෙන්නේ, D එකක්ද තියෙන්නේ. අන්න ඒ වගේ ලොකු result එකක් ගැන තමයි මෙතනදී මේ කතා කරන්නේ. එතකොට ඒක එන්නේ කොහොමද O level වල? සාමාන්‍යයෙන් ළමයෙක්ගේ ලකුණු ඇතුළත් වුණාන් පස්සේ ඒ ලකුණු 75ට වඩා වැඩි නම් අපි කියනවා output එනවා කියලා result එක A කියලා. ලකුණු 65ට වඩා වැඩි නම් output එනවා result එක B කියලා. ලකුණු 55ට වඩා වැඩි නම් output එනෝනේ result එක C. 35ට වඩා වැඩි නම් result එක S. ඊටත් වඩා අඩු නම් result එක W වෙන්න ඕනේ. ඔන්නෝම තමයි ඔයාලට O level result එක එන්නේ. හරි, අපි ඒකට බලමු. ඒකට ෆ්ලෝ chart එක ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට බලමු. දැන් හිතන්නකෝ ළමයෙක්ගේ ලකුණු ඇතුළත් වෙනවා 80යි කියලා. 80 කියන්නේ 75ට වඩා වැඩි ලකුණක්. එහෙමනම් මේකේ result එක එන්න ඕනේ A pass එකක් කියලා. දැන් හිතන්නකෝ ළමයෙක්ගේ ලකුණු ඇතුළත් වෙනවා 20යි කියලා. හරි, ඒක 35ටත් වඩා අඩු ඉලක්කම. එහෙමනම් output එන්න ඕනේ W කියලා. කොහොමද අපි මේ flow chart එක ගොඩනගා ගන්න? කලින් වගේම තමයි. දැන් මේකේ input වෙන ඉන්පුට් එන්නේ මොනවද ළමයි? චුට්ටක් කල්පනා කරලා කියන්න. මේක ඉන්පුට් වෙන දේ. ඉන්පුට් එනවා අනිවාර්යයෙන්ම marks ඉන්පුට් එනවා. හරි? මේක decisions මොනවද ගන්න තියෙන්නේ? චුට්ටක් කල්පනා කරන්න. decisions මොනවද ගන්න තියෙන්නේ? එක decision එකයිද? ඒ කියන්නේ A passද B passද කියලා ගන්න එකකින් පුළුවන්ද? A passද B passද C passද S passද Wද කියන එක එකකින් ගන්න බෑ. ඒකට පළවෙනියටම ගන්න වෙන decision එක තමයි මාක්ස් වැඩිද කියලා බලන්න ඕනේ 75ට වඩා. 75ට වඩා වැඩි නම් A. එහෙම නැත්තම් මාක්ස් වැඩිද කියලා බලන්න ඕනේ 65ට වඩා. 65ට වඩා වැඩි නම් B. එහෙමත් නැත්තම් මාක්ස් වැඩිද කියලා බලන්න ඕනේ 55ට වඩා. එහෙමනම් C. ඔය විදිහේ ක්‍රියාවලියක් තමයි එන්න ඕනේ. හොඳයි, අපි මේකේ ෆ්ලෝ chart එක පොඩ්ඩක් බලමු. හරි,
ප්‍රශ්න දාරතියන ලකුණ ඇතුළත් කළ පසු ඒවාට අදාළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ප්‍රතිධානයට සුදුසු ගැලීම සටහන. හරි ශිෂ්‍යයගේ ලකුණ ඇතුළත් වුණාන් පස්සේ ඒ ලකුණවලට අදාළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය. දැන් බලන්න මේක ස්ටාර්ට් ඉන්පුට් එනවා මාක්ස්. කලින් වගේ තමයි. කිසිම ගැටලුවක් නැහැ. ඉන්පුට් එන්නේ මාක්ස්. හරි මාක්ස් අපි වැඩිද කියලා බලනවා කීයට වඩාද? 75ට වඩා. මාක්ස් ලකුණු ගන්න වැඩිද කියලා බලනවා 75ට වඩා. හරි පළවෙනියටම බලනදී 75ට වඩා වැඩි කියන්නේ මොකද්ද ළමයි? එයාට මොකද්ද දෙන්න ඕන රිසල්ට් එක 75ට වඩා වැඩි කියන්නේ? ආ එයාට එහෙමනම් අපි A pass එකක් දෙන්න ඕනේ. 75ට වඩා වැඩි ළමයට අපි A එකක් දෙනවා. හරි? දැන් ඊට පස්සේ බලන්න A එකක් දෙනවා මෙන්න මෙතනින් මෙහෙම අගට ඊතලයේ ගිහිල්ලා තියෙනවා. හරි? අගට ගිය ඊතලයේ ඊතල ටික නැවත මෙහෙම එකට එකට සම්බන්ධ වෙලා පල්ලෙහාට යන්න ඕනේ S පැත්තේ. No පැත්ත දිහා බලමු අපි. No පැත්තේදී අපි බලනවා ලකුණු ගාන කීයට වඩා වැඩිද කියලාද? 65ට වඩා වැඩිද කියලා බලනවා. ලකුණු ගාන 65ට වඩා වැඩිද කියලා බලනවා. කලින් එකේ බැලුවා කලින් තීරණ කොටුවේ බැලුවා ලකුණු ගාන 75ට වඩා වැඩිද කියලා. එහෙමනම් දුන්නා A pass කියලා. No කියන්නේ අපි බලනවා ලකුණු ගාන 65ට වඩා වැඩිද කියලා. 65ට වඩා වැඩි නම් අපි දෙනවා අපි ඩිස්ප්ලේ කරනවා B කියලා. ඒ කියන්නේ B pass එකක් තියෙනවා. ලකුණු ගන්න 65ට වඩා වැඩි නම් B pass එකක් තියෙනවා. හරි? ඒකෙත් බලන්න මේ අගට තව ඊතලයක් ගිහිල්ලා තියෙනවා. හරි? දැන් ඊළඟට වෙන්න ඕන දේ තමයි මේ ඊතල දෙකම මේ අගිස්සෙම තියෙන ඊතල දෙකම එකට සම්බන්ධ කරගෙන එක ඊතලයක් පල්ලෙහාට ගමන් කරන්නම ඕනේ. හරි? එහෙම නැත්තම් මේක සාර්ථක වෙන්නේ නැහැ. වෙනම පැත්තකින් ඊතලයක් ගන්න ඕනේ මේ ටික එකට සම්බන්ධ කරගෙන. හරි? එතකොට මේ A සහ B එකට කනෙක්ට් වෙන්න නරකයි. ඒ දෙන්නට එළියෙන් පරිබාහිරව මෙන්න මෙහෙම අයිනට වෙන්න ඊතලයක් පල්ලෙහාට ගමන් කරලා තියෙන්නම ඕනේ. හොඳයි. 65ටත් වඩා අඩුයි නම් නෝ කියන්නේ 65ටත් වඩා අඩුයි නම් අපි බලනවා මාක්ස් ගාන 55ට වඩා වැඩිද? මාක්ස් ගාන බලනවා 55ට වඩා වැඩිද? 55ට වඩා වැඩි කියලා කියන්නේ අපි දෙනවා ඩිස්ප්ලේ එක C කියලා. C pass එක. හරි? එතකොට මාක්ස් ගාන 65ට වඩා වැඩි නම් B, මාක්ස් ගාන 55ට වඩා වැඩි නම් C. C pass එකක් දෙනවා. එහෙමනම් ඒත් එහෙම නෙමෙයි නං. ඒ කියන්නේ 55ටත් වඩා අඩුයි නං. අන්තිමටම අපි බලනවා මාක්ස් ගාන 35ට වඩා වැඩිද? 35ට වඩා වැඩි නම් අපි දෙනවා මොකක් කියලාද? S pass එකක් දෙනවා. අර උඩ ඉඳලා ආපු ඊතල ටික මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හරි? එතකොට S pass එකක් නෙමෙයි නං. ඒ කියන්නේ මාක්ස් ගාන 35ටත් වඩා අඩුයි කියලා කියන්නේ එයාට ආයි කතා කරන්න දෙයක් නැහැ. එයා fail. එයාට එනවා W pass. හරි? ඔන්න අවසානේ දක්වා යආ ගියා. ඒ වගේම මේ සයිඩ් එකෙන් යන ඊතලෙත් මේ විදිහට අවසානේ දක්වා ගමන් කරන්නම ඕනේ. හරි? මෙන්න මේ විදිහට තමයි මේ flow chart එක ඉවර වෙන්නේ. හරි? එතකොට මේ flow chart එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේක තීරණ කොටු ගණනාවක ගැලීම් සටහන. එක තීරණ කොටුවක නෙමෙයි. තීරණ කොටු ගණනාවක් තියෙනවා මේ ගැලීම් සටහන ඇතුළේ. හරි එතකොට මේ ගැලීම් සටහන ඔයාට අඳ ගන්න පුළුවන් වෙනවනේ කිසිම ගැටලුවකින් තොරව. හොඳයි. ඊළඟට අපි තව ඩිසිෂන්ස් කිහිපයක් තියෙන ෆ්ලෝ චාට් එකක් බලමු. හරි දැන් හිතන්න තව ඇතරම තීරණ කොටු කිහිපයක් තියෙන ගැලීම් සටහනකට අපි යොමු වෙන්න ඕනේ. හරි හැබැයි ඒ වුණාට අපිට ලැබිලා තියෙන කාල සීමාව අදට මෙච්චරයි. මේ ප්‍රමාණයි අපිට හම් වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඇඩ්වාන්ස් ෆ්ලෝ චාර්ට්ස් ටික අපිට ඊළඟ දවසේදී කතා කරන්න සිද්ධ වෙනවා. තව මේ ෆ්ලෝ චාර්ට්ස් පාඩමේ භාගයයි අපි ඉවර කරලා තියෙන්නේ. එතකොට ඉතුරු ෆ්ලෝ චාර්ට්ස් ටික රෙපිටිෂන් සහිත ෆ්ලෝ චාර්ට්ස් අපිට ඊළඟ දවසේදී කතා කරන්න සිද්ධ වෙනවා. එතකල් අපේ පාඩම මතු සම්බන්ධ කරමු. ආයුබෝවන්.